දැන් ළඟම ඩිපෝලින් දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන් ඒ පෞගිය කාලි පුරාම අපිට ධාවනයේ සිද්ධ කරන්න ලැබුණේ දායිනිකව බස් අත 1000ත් ඒ වගේම 3000ත් උපරිම මේ විදිහට අවමයේ 1000ක් වගේ ප්‍රමාණයක් මේ පෞගිය දින කිහිපෙක තුනද අද දිනෙත් අපිට බස් අත ධාවනය කරන්න හම්බෙලා තියෙන්නේ බස් අත 1500ක් 2000ක් වගේ ප්‍රමාණයක් ලංකා පුරාම. සාමාන්‍යයෙන් ලංකා පුරාම බස් ධාවනය කිරීම 150ක ධාරිතාවක්වත් කරගන්න අපිට හැකියාව තියෙනවා නම් ඉන්ධන විසිරස ලැබිලා. කියන්නේ බස් 5000 වංශකද්දක් වගේ ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන සේවා සපයන දාද මා දුරකතයෙන් අමාත්‍ය කාංචන විජේසේකර මහත්මයා සමඟ අජිතෙලින්තික සභාවකලා කිව්වා අපිට අනව ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා නම් අඩු ගානේ බස් අත 6500ක් 7000ක්වත් ධාවනය කරන්න අපිට පුළුවන් මේ ඉන්ධන අඩු කරපු සහාය ජනතාවට ඒ කියන්නේ මිල අඩු කරපු ඉන්ධනවල සහනය ජනතාවට ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා අපි මීට පෙරත් ඒ කරා ජාතික ප්‍රතිපත්තියේ රාමුවේ ලබන 21 වනදා පාසල් ආරම්භ කරන්නේ නම් සිසු ප්‍රවාහන රථවලට ඉන්ධන ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් අවධානය යොමු කළ යුතු බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසනවා. 21 පටන් ගන්නවා නම් පාසල් ළමුන් ප්‍රවාහන රථවලට ඉන්ධන ලබා ගැනීමට බිම් මට්ටමින් ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදලා දෙන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ QR කෝඩ් එක නැතත් ඡායාරූපය සහිතව සමාජික කාඩ්පතක් ඉදිරිපත් කරලා තිනවා. සෑම පාසල්ලම ප්‍රවාහන රියදුරෙක් ගාවම තියෙනවා. සෑම වාහනේ අඳුනා ගන්න අපි මේ වගේ පුවරුවක් හදලා තිනවා. පාසල්ලම ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවල මේ පුවරුව සහ අර සමාජික කාඩ්පත තිනවා. එතකොට ඒ අයට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාදා දෙන්න කියලා අපි බලධාරීන් ඉල්ලා සිටිනවා. මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශෙත් කාරුණික අවධානය යොමු කරන්න